හර්ෂිකා නවල YouTube channel එකට වෙනද වගේම ගොඩක් ආදරෙන් ඔයාව පිළිගන්නවා. ඉතින් අදත් අහංකාර දැසක් නවකතාවේ 6 වෙනි එපිසෝඩ් එකත් අරගෙනයි මං ආවේ. කතාව කියවගෙන යන ගමන් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් ලියලා ඔයාගේ යාළුවන්ටත් මේ කතාව ෂෙයා කරන්න. එයා කොහොමද මට එහෙම කියන්නේ? ඇගේ හිතේ ඇති උනේ සයුල් ගැන කේන්තියක්. ඒ හින්දම දිමාගේ හිතුව අයිස්ක්‍රීම් එක කාලම යනවා කියලා. ඇයි දිමාගේ සයුල් මොකද කිව්වේ? තාරින්දු ඇහුවේ චකිතෙන්. මොකද්ද මීටින් එකක් තියනවලු දැම්මෙන්නලු. මංකෝ මං අයිස්ක්‍රීම් කනවා කියලා. ඇයි කිව්වේ සීතල වෙලා දිය වෙලා වැටෙන අයිස්ක්‍රීම් වටේම දෙසොල් තියෙමි. එහෙනම් දැන් යන් අපි, නැත්තං අය දන්නවනේ කියලා තාරින්දු අයිස්ක්‍රීම් එක කන ගමම නැගිට්ටි කලබලෙන්. ඔයා යාළුවට හරි බයයි නේ බලන් ගියාම. දිමාගේ හිනා වෙවි කිව්වා. එහෙම නෙමෙයි දිමාගේ, මොනා වුණත් වැඩ කරන ෂෙඩියුල් එකක් තියෙනවනේ කියා ඔහු පැවසුවේ අනතුරුවයි. චරම හදිස්සින එක්කෝ එයා තනියමයයි, නැත්තම් ආව එක්කන් ඉන්නේ. ඇය එහෙම කියලා පාඩුවේ අයිස්ක්‍රීම් එක රසවින්ද. මේ හැමදේම ඈතට ඇහුනේ නැති වුණත් මේ හැමදේම සයුල් බලාගෙන හිටියේ නොරිස්සුමින්. ඇය පාඩුවේ තරිඳු හා කියවමින් හිඳිනු දැකීම සයුල්ගේ ඉවසීම නැති කරවන්නක් වුණා. කාරකින් බැහැලා විදුලියක බඳු වේගෙන් ඇය හා තරිඳු ඉන්න දිහාට ඔහු ආවේ. තරිඳුගේ ඇස් උඩ යද්දි සයුල් කියලා තරිඳුගේ කටින් කියවෙද්දි දිමාගේ නැගිට්ටි දිගැසිලා. සර්, දිමාගේ තවත් වචනයක්වත් කියන්න කලින් සයුල් ඇවිත් ඇගේ අතින් අල්ලගෙන කාරකට එක්කගෙන ගියා. ඒ පසුපසින්ම තරිඳුත් ආවේ දුවගෙන වගේ. සයිල්, මමයි දිමාගේ වෙක්කන් ආවේ මචං. තරිඳු එහෙම කියමින් ආවත් සයිල් හිටියේ ඔහුවවත් ගණන් නොගන්නා තත්වයක. කායිකේ ඉස්සරහ දොර ඇරලා දිමාගේ වෙතන වාඩි කරවලා දොර වහපු සයිල් තරිඳු දිහාට හැරුණේ ඊට පස්සේ. උඹ මගේ යාළුවා බව ඇත්ත මචං. උඹ මගේ බිස්නස් පාර්ට්නර් බවත් ඇත්ත. ඒත් මෙතනදී ටිකක් ඈතින් ඉඳපන් තරියා. නැත්තම් දිමාගියෝ මගේ සෙක්‍රටරි විදිහට මට හදාගන්න බැරි වෙයි. එහෙම බොහොම සාවධානව තරිඳුට කියපු සයුල් එහා පැත්තෙන් ගිහින් කාරකේ රියදුරු වසනට ගොඩ වුණා. වේගයෙන් කාරේ පනගන්වාගත් සයුල් එතනින් යන්න ගියේ තරිඳු එතනම දාලා. කවදාවත් නැති විදිහට සයුල් තමා එක කේන්ති ගියේක තරිඳුටත් හිතාගන්න බැරි වුණා. කායක වේගෙන් ඉස්සරහට අරන් ගියාට මොකද සයුල් දිමාගේ දිහා බැලුවේ ගොඩක් දුර ආවට පස්සේ. ඒ හලෝ, ඔය කායක ඇතුලේ හැලෙනවා ඔය අයිස්ක්‍රීම්. ෂිට් කියමින් සයිල් කාරක නතර කරලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ දිමාගේ නෙමේ හෙල උනේවත්. ඇයත් ඔහා තිබුණු කේන්තියටම අයිස්ක්‍රීම් එක දිය වෙලා අත දිගේ ගලාගෙන ගිහින් සීට් එකට වැටුණත් මූණ එල්ලගෙනම හිටියේ සයිල් එක්ක ඒ තරහ පිට කරගන්න විදිහක් නැතුව. දිමාගේ ඇහෙන්නේද තමුසට? සයිල් කාරකේ දොර ඇරලා දිමාගිව ඇදලා එළියට ගත්තේ එහෙම කියාගෙන. ෂීට් එකත් ඉවරයි. මුලියන් නැද්ද හලෝ? අන්නේ මේනේ අයිස්ක්‍රීම් එක පිටින් කාරකට නැන්නේ. ඔයානේ මාව කායි කින්දුවේ. නොරිස්සුමින් දිමාගේ වචන ගලපද්දි සයිල්ට දැනුනේ තවත් ආවේගය. ඔය රෙද්ද දිය වෙලා කියලා දැක්කහම විසි කරන්න තිබුණනේ. එහෙම කොහොමද ඒක මං ආසාවෙන් කකා හිටපු එකනේ. සෝක විසි කෙරුවා නම් තව දහස් ගානක් හරි මට තමසට අරන් දෙන්න පුළුවන්. මොකද මං ගායු කලෙක්ෂන් එකේ ඕන. එහෙනම් ඉතින් ඒක කියන්න තිබුණා. මොකද මට හෙප් දේවන්න පුළුවන්. ඈත් ඔහු කියන එකට මොනවම හරි කිය කිය ඔහු ඇවිස්සුවා. අනිත් තමසගේ හිට කියවිල්ල මෙන්න මේක දාලා නගිනවා කායකට. ඇයි තව අයිස්ක්‍රීමක් අරන් දෙන්නද? දීමාගේ අහපු දෙයින් සයුල් හැරුණේ තවත් නොපහන් බැල්මකින්. ඒත් වචනයක්වත් නොකියා සයිල් කායක පාරට දැම්මේ දිමාගේ කනස්සල්ලෙන් සීට් එකේ කෙළවරට වෙලා හිස ඇල කරගනින්දි. සර්, ඔයාට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා කිව්වනේ. හදිසියෙම මතක් වූ එය දිමාගේ ඇහුවේ කලබලින්. මදයි දැන් මතක් වුණා. සුසුමක් හෙළු ඔහු කිව්වේ ඉවත බලාගෙනමයි. අපොයින්ට්මන්ට් එකක් නැද්ද? ආ, ඔහු උත්තරයක් නොදෙති ආයෙමත් දිමාගේ ඇහුවා. දිමාගේ ඒ පාර නම් ඔහු ටිකක් සීරියස් විදිහට වුණත් පොඩි ලයන්විත හඬකින් ඇයට කතා කෙරුවා. දිමාගිට ඒ ආමන්ත්‍රණය නොහුරු නිසාම ඇය ඔහු දිහාට හිස ඇල කෙරුවේ පුතුමින් ඇස් දෙකත් ලොකු කරා. ඇයි ඔහොම බලන්නේ? සයිල් ඇහුවේ ඇය දිහාවත් නොබලා. ඔහොම කතා කරද්දි දිමාගේ ඇහුම වෙනසක් නැතුව. දැන් ඇයි කතා කරන්නේ නිකන්? සයිල් එහෙම කිව්වම නම් දිමාගිටත් ඇති උනේ කේන්තිය. ඔයා මාත් එක්ක සෙල්ලම් කරනවද සර්?
හරි වැඩේම මට තමුසෙ එක සෙල්ලම් කරන්න. මං ගායක කලෙක්ෂන් එකට ආවේ හරි ආසාවෙන්. එක පාරටම දිමාගේ ඔහේ කියන්න පටන් ගත්තා. සයුල් ඒකට බාධා නොකර හගෙන හිටියේ ඇයට කියන දෙයක් කියන්න ඉඩ දීලා. ගායක කලෙක්ෂන් එකට එන එකත් මට සතුටක් වුණා. ඒත් එහෙම කියපු දිමාගේ බර හුස්මක් ගත්තා. මේ වචනවල තිබුණේ දුකක් කියලා ඔහුට හොඳටම තේරුණා.